සාධනය පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි කතා කරන්නේ ඊටමත් වැදගත් වෙච්ච මාතෘකාවක් සම්බන්ධේ නෝවේ කියන රට සම්බන්ධයෙන් තමයි අද අපි කතා කරන්න යන්නේ. කොහොමද නෝවේ කියන රට තියෙන යුනිවර්සිටිස් කොහොමද මේවල චාර්ජ් කරන ටියුෂන් ෆීස් කොහොමද ඒ වගේ මේවල තියෙන PR ඔප්ෂන්ස් කොහොමද ස්පවුස් එකක්ම් ගන්න පුළුවන්ද ඒ වගේ වර්ක් ඉන් අවර්ස් මොනවද IELTS රික්වයර්මන්ට් මොනවද හැම දෙයක්ම නෝවේ කන්ෆීට් ගැන අද අපි කතා කරන්න යනවා. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඔයාලා හැමෝටම වැදගත් වීඩියෝයක් වෙනවා කියලා මම අනිවාර්යෙන් කියනවා. ඉතින් වීඩියෝ එක A to Z බලන්න මොන ඉදර අග වෙනකම් බලන්න. ඒ වගේම මගේ channel එක like කරලා comment කරලා subscribe කරලා හැමදාමත් වගේ channel එකත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කර සිටිනවා. ඉතින් අපි නෝවේ කියන කන්ෆී එක අපි සලකා බැලුවොත් අනිවාර්යම නෝවේ කියන්නේ ලෝකෙට ඉතාමත් දියුණුම රටක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මම කලින් මගේ වීඩියෝස් වල කියලා තියෙන most happiest country. ඒ කියන්නේ සතුටින්ම මිනිස්සු ඉන්න රටවල් විදිහට නෝවේ කියන රට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මම මෙතන දාලා තියෙනවා most happiest country. නැත්නම් ලෝකයේ සතුටම මිනිස්සු ඉන්න රටවල් වල රෑන්කින්ග් එක. ඒකේ රෑන්කින්ග් තුන්වෙනි එක ඔයාලට පේනවා නෝවේ country එකට තමයි තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඔයාලා ස්ටඩි කරන්න ගිහිල්ලා එතකොට post study work permit එකක් හම්බෙන එකේ job එකක් හොයාගෙන ඔයාලා ඊට පස්සේ PR ඔප්ෂන් එකකට ඇප්ලයි කරලා ඔයාලට සෙටල් වීමේ හැකියාව තියෙන ලෝකෙ සතුටින් ඉන්න පුළුවන් රටක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ රට සම්බන්ධයෙන්. ඔයාලට පේනවා මම ලොකේෂන් එක දාලා තිනවා. ඉතින් මේකක් තියෙන මේ නෝවේ කියන කන්ට්‍රි එකක් තියෙන ස්වීඩන් ළඟමයි. ඉතින් අපි කලින් අපේ වීඩියෝස් වල ගැන අපේ ස්වීඩන් වල වීඩියෝ සීරීස් එකක් කරා, ෆින්ලන්ඩ් වල වීඩියෝ සීරීස් එකක් කරා, ඒ වගේම ඔස්ට්‍රියා වල වීඩියෝ සීරීස් එකක් කරා. ඉතින් අද අපි කරන්නේ නෝවේ කියන රටේ වීඩියෝ සීරීස් එකක් සම්බන්ධව. ඉතාමත් වැදගත් මේ වීඩියෝ සීරීස් එක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ නෝවේ කියන කන්ට්‍රියකින් අපිට ලබා ගන්න පුළුවන් බෙනිෆිට් මොනවද කියන එක තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මම මගේ බෙනිෆිට්ස් අපි කැටගරයිස් කරනකොට මේකෙන් ලැබෙන පළවෙනි බෙනිෆිට් එක විදිහට මමට සඳහන් කරන්න පුළුවන් හොඳම බෙනිෆිට් එක තමයි නෝවේ වල තියෙන යුනිවර්සිටීස් ගොඩාක් ඒවා ෆ්‍රී. ඉතින් අපි දන්නවා ලෝකේ අපිට ෆ්‍රී ස්ටඩි කරන්න හම්බෙන යුනිවර්සිටීස් තියෙන 11යි. ඉතින් ඒකෙන් නෝවේ තමයි මං හිතන්නේ ලෝකේ ඉතාමත් ඉහළින් ඉන්න රට. හේතුව මෙන්න මේ වගේ ෆ්‍රී යුනිවර්සිටීස් නැත්තම් අපි කියන නොමිලේ අධ්‍යාපනය ලබන්න යුනිවර්සිටීස් වලින් ලැබෙන chance එක අඩුයි. ඉතින් අනිවාර්යම අපි ගොඩක් countries වල ගිහිල්ලා scholarship එකක් ගන්න බලන අපේ tuition fee එකවත් cover කරගන්න. මොකද tuition fees ගත්තාම ගොඩක් වෙලාවට ලක්ෂ 30 40 නැත්නම් ඉංග්ලන් USA වගේ යනවන සමහරක් වෙලාවට කෝටියක දක්වා යන ටියුෂන් ෆී එකක් තියෙන ගොඩාක් යුනිවර්සිටිස් වල ලෝකේ. ඉතින් ඒ වගේ අවස්ථාවක ලෝකේ තියෙන දියුණුම රටකින් අපිට ලබා ගන්න පුළුවන් නොමිලේ අධ්‍යාපනය. නොමිලේ අධ්‍යාපනය ඉතින් අපි ශ්‍රී ලංකාව ගත්තත් උදාහරණයක් විදිහට නොමිලේ අධ්‍යාපනය ලැබෙන බැචලර් ඩිග්‍රීස් වලට. ඒ කියන්නේ තාම අපි A level වලින් පස්සේ අපේ first degree එකට යනකොට අපිට නොමිලේ අධ්‍යාපනය ලැබෙනවා. නමුත් අපි මාස්ටර් එකක් කරන්න යනවා නම් අපිට අනිවාර්යම ලක්ෂ 6 මාරක් 7 වගේ මුදලක් අපි ගෙවන්න ඕනේ අපේ ශ්‍රී ලංකාවේ යුනිවර්සිටිස් වලට. ඒ වගේම යම් කිසි වෙනත් රටකින් ශ්‍රී ලංකාවට ළමෙක් එනවා නම් එයාත් අනිවාර්යෙන් ගොඩක් වෙලාවට ටියුෂන් ෆීස් දෙවන්න ඕනේ. නමුත් මෙන්න මේ නෝවේ කන්ට්‍රි එකේ තියෙන හොඳම ලක්ෂණය තමයි ඒ රටේ ස්ටුඩන්ට්ස්ලාට වෙනත් රටක නැත්තම් ශ්‍රී ලංකාවේ ස්ටුඩන්ට්ස්ලාට නැත්තම් ලෝකයේ ඕනම රටක ස්ටුඩන්ට්ස්ලාට නොමිලේ අධ්‍යාපනය ලැබීමේ හැකියාව විශේෂයෙන් බැචලර් ඩිග්‍රීස් වලට මාස්ටර් ඩිග්‍රීස් වලට ඒ වගේ PhD වලට නොමිලේ අධ්‍යාපනය ලැබීමේ හැකියාව මෙන්න මේ කන්ට්‍රිස් එකේ අපිට ලබා දීලා තිබෙන නෝවේ කියන්නේ ලෝකයේ තියෙන මම දකින විදිහට අධ්‍යාපනය අතින් අනිවාර්යම ඉතාමත් හොඳ ඔපචුනිටීස් ලබා දෙන කන්ට්‍රි එකක් විදිහට නෝවේ කියන කන්ට්‍රි එක අපිට හඳුන්වන්න පුළුවන්. අනිවාර්යම මම යුනිවර්සිටිස් ගැන මගේ වීඩියෝස් වල ඊළඟට මම ගෙනේන එනවා. channel එකත් එක්ක subscribe කරලා රැඳී සිටින්න කියලා ඔයාලා ඉල්ලා සිටිනවා. ඒ වගේම නෝවේ වල තියෙන second benefit එක විදිහට මම ගත්තේ නෝවේ වල තියෙනවා world recognized universities. ඒ කියන්නේ මම අනිවාර්යයෙන් මගේ කලින් වීඩියෝස් ඔයාලා බලලා තියෙනවා නම් ස්වීඩන් වල top benefit, ඒ වගේම ෆින්ලන්ඩ් වල top benefit කියන වීඩියෝස් දෙක ඔයාලා බලලා තියෙනවා නම්, එතකොට මම දැකලා තියෙනවා අනිවාර්යයෙන්ම මම explain කරලා තියෙනවා මේ countries වල තියෙන හොඳම universities මොනවද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම සාමාන්‍යයෙන් අපේ generally අපි accepted කරන්නේ සාමාන්‍ය ලෝකයේ පළවෙනි universities 1000 අතර තියෙන universities. ඉතින් ඔයාලට මේනවා මම මෙතන list එක දාලා තියෙනවා නෝවේ වල පළවෙනි 1000 අතර තියෙන universities මොනවද කියලා. ඔයාලට පේනවා යුනිවර්සිටි ඔෆ් ඔස්ලෝ ඉන්නවා ලෝකේ 127 වෙනි තැන. ඊට අමතරව යුනිවර්සිටි ඔෆ් බෙර්ගන්, ඒ වගේම ද ආර්ටික් යුනිවර්සිටි ඔෆ් නෝවේ, නෝවේ යුනිවර්සිටි ඔෆ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, නෝවේ යුනිවර්සිටි ඔෆ් ලයිෆ් සයන්සස්, ඒ වගේ යුනිවර්සිටිස් ඔයිට අමතරව තව ගොඩක් තියෙනවා. මේ ගොඩක් වෙලාවට මේ යුනිවර්සිටිස් ඔක්කොම මගේ world recognized universities විදියට අපිට හැඳින්වීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ තවත් තියෙන හොඳම ඔප්ෂන් එකක් තමයි PR ඔප්ෂන් එක කියන්නේ.
PR option එකේදී අපිට consider කරන්න ඕනේ මෙතනදී අපිට අනිත් රටවල් වගේම අපිට ඉගෙන ගන්න ගිහිල්ලා ඊට පස්සේ අපි ඉගෙනගෙන අපේ study finish කරලා අපිට job එකක් වාගෙන අවුරුද්දක visa එකක් දෙනවා post study work permit කියලා ඒකෙන් අපි job එකක් වාගෙන අවුරුදු 3-4ක් අපි job එක කරාම තවත් කොන්දේසි කීපයකට යටත්ව අපිට PR එකට apply කිරීමේ හැකියාව දෙනවා. ඒ කියන්නේ PR option එක අනිවාර්යම වට settle වීමේ හැකියාව ඔයාට මෙතනදී Norway වල ලැබෙනවා. ඒ වගේම ගොඩක් කට්ටිය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මොන ඩිග්‍රීස් වලටද සර් මේ නොමිලේ මේ මෙයාලා උගන්වන්නේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම බැචලර් ඩිග්‍රීස් වලට, මාස්ටර් ඩිග්‍රීස් වලට, PhD ඩිග්‍රීස් වලට මෙතනදී ඔයාලට නොමිලේ අධ්‍යාපනය ලැබීමේ හැකියාව කියලා නෝවේ වගේ කන්ට්‍රි එකක් තෝරගත්තොත්, ඒ වගේම මම කියන්න ඕනේ මෙතනදී නෝවේ වල තියෙන පබ්ලික් යුනිවර්සිටිස් and ප්‍රයිවට් යුනිවර්සිටිස් කියලා. ඉතින් ප්‍රයිවට් යුනිවර්සිටිස් කියන ඒවල සමහරක් වෙලාවට ඔයාලගේ ඉතමත් ඉහළ මිල ගන්න අය කරන්න පුළුවන් අධ්‍යාපනය ලබා දෙන්න. ඉතින් මගේ රෙකමෙන්ඩේෂන් එක තමයි කවදාවත් නෝවේ වල ප්‍රයිවට් යුනිවර්සිටි එකක් සිලෙක්ට් කරන්න එපා. Public university නැත්නම් government university එකක් select කරන්න ඉතින් මේ සම්බන්ධව මම ඊළඟට වීඩියෝ අරගෙන එනවා කොහොමද මේ public university නැත්නම් government university අපි select කරන්නේ කියලා. Government university වල අනිවාර්යයෙන්ම අපි මෙතනදී ප්‍රශ්නයක් නැහැ. මෙතනදී අපිට free education ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඊට අමතරව ගොඩක් කට්ටිය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ජර්මනි වල අපිට education free. එතකොට කොහොමද සර් ජර්මනි සහ නෝර්වේ වල අතර තියෙන වෙනස්කම් මොනවද කියලා? ඉතින් ඇත්තම කිව්වොත් මෙතන තියෙන ලොකුම වාසිය තමයි ජර්මනියන් අපිට බ්ලොග් account එකක් ඕනේ. ඒ බ්ලොග් account එක ගැන මම අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ගෙනෙන්න. නමුත් මෙතනදී අපි කතා කරොත් අපිට නෝර්වේ යන්න අපිට බ්ලොග් account එකක් ඕනේ. අපේ account එකේ අපිට living expenses වෙන්නලා අපිට නෝර්වේ වලට student visa apply කිරීමේ හැකියාව තියෙනවා. ඒ සම්බන්ධව අනිවාර්යයෙන්ම සවිස්තරාත්මක වීඩියෝ මම ඉදිරියට ගෙනෙනවා. ඉතින් මෙතන තව කියන්න ඕන කාරණාවක් තමයි මම මේ නෝර්වේ වීඩියෝ එක මේ ඉතාමත් මේ සැප්තැම්බර් අග වෙනකොට මම මේ අරගෙන ආවේ හේතුව මොකද ඔක්තෝබර් මාසේ නෝර්වේ වල ඇප්ලිකේෂන් ඕපන් වෙනවා. ඉතින් ඔයාලා ඔක්කොට මම කියලා දෙනවා කොහොමද යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්නේ, කොහොමද ඇඩ්මිෂන් ගන්නෙ, මේ සියලුම කාරණා සම්බන්ධයෙන් මම channel එකත් එක්ක රැඳී සිටින්න කියලා ඔයාලා ඔක්කොගෙම ඉල්ලා සිටිනවා. ඊට අමතරව ගොඩක් කට්ටිය මගේ අහන ප්‍රශ්නයක් තමයි IELTS කොහොමද? IELTS කියන දේ නෝර්වේ වල අවශ්‍යද කියන එක. ඉතින් අනිවාර්යයෙන්ම නෝර්වේ වගේ කන්ට්‍රි එකක් ගත්තොත් world recognized universities. ඒ කියන්නේ හොඳම universities වලට යන IELTS ඕනේ. ඉතින් සමහර universities කියන IELTS අපිට ඕනේ නැහැ කියලා. නමුත් මම මෙතනදී ඔයාලට recommend කරන්නේ IELTS කරලා හොඳම university එකට apply කරන්න. මොකද හොඳම universities වල tuition fee එක වාට ගෙවන්න අවශ්‍ය නැහැ. ඒක free. එතකොට වාට ලොකු වාසියක් ලොකු මුදලක් ලක්ෂ 60ක 70ක මුදලක් වගේ ඉතුරු කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් IELTS කරන්න ඕනේ ශ්‍රී ලාංකික students ලාට ගොඩක් කරලා IELTS exempt නැහැ හරියට ෆින්ලන්ඩ් වල වගේ. නමුත් මම මෙතනදී කියන්න ඕනේ ස්වීඩන් වල සහ ඔස්ට්‍රියා වල මම වීඩියෝ සීරීස් කරලා තියෙනවා. ඉතින් IELTS ඒ රටවල් වල exempt වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා ඒව බලන්න. ඊළඟ benefit එක තමයි scholarships. Scholarship තියෙනවා අනිවාර්යයෙන්ම. දැන් tuition fee මං කියවා free කියලා. ඉතින් අනිවාර්යයෙන්ම Norway university එකට ඔයාලා select කරනවා කියන්නේම ඔයාට tuition free ඒ කියන්නේ 100% scholarship එකක් ලැබුණා සමානයි. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාට tuition fee එකක් නැහැ. නමුත් ගොඩක් කට්ටිය මගෙන් අහනවා fully funded scholarship තියෙනවද කියලා. ඒ කියන්නේ ඔයාගේ living expenses cover කරගන්න Norway වල scholarship තියෙනවද කියලා අනිවාර්යෙන් කියනවා. ඒ සම්බන්ධව මගේ videos වල මම ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ තවත් කට්ටියක් මගෙන් ගොඩාක් කට්ටිය අහන එකක් තමයි එයාලා කැමති මෙහෙම එයාලා student visa විදිහට apply කරලා යනකොට එයාලගේ family එක නැත්නම් එයාගේ wife husband ව නැත්නම් එයාලගේ දරුවන්ව ඒ රටකට එක්කගෙන යන්න. ඉතින් Norway වල මෙන්න මේ family visa වලට possibility එක තියෙනවද කියලා ගොඩක් කට්ටිය මගෙන් අහලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයාට ඔයාගේ student visa work ඔයාගේ student visa රෙසිඩන්ට් පර්මිට් එක යටතේ ඔයාට ඔයාගේ family එක ඔයාගේ දරුවන් ඔයාගේ spouse ඔයාට Norway වලට එකගෙන යාමේ හැකියාව දින නැත්නම් රැගෙන යාමේ හැකියාව තියෙනවා. මෙතනදී තියෙන තවත් ලොකු ලක්ෂණයක් තමයි ඔයාලට වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට වීසා ලැබෙන්නේ එකට ඔයා ස්ටඩීස් වලට නෝර්වේ වලට යනවත් එක්කම ඔයාගේ ෆැමිලිය එකටත් නෝර්වේ වලට යන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේක ගොඩක් කරලා මම අර ෆින්ලන්ඩ් වල වගේ ඔස්ට්‍රියා වල වගේ කතා කරා. අපි ගිහිල්ලා තමයි අපේ ෆැමිලිය එක ගන්න ඕනේ. නමුත් මෙතනදී අපි ගිහිල්ලා ගන්න ඕනේ නැහැ. අපිට මේ ෆැමිලිය එක අපිත් එක්ක එක්කරගෙන යාමේ හැකියාව මෙතනදී අපිට නෝර්වේ වල ලබා දීලා තියෙනවා. ඉතින් මේකේ තියෙන තව ප්‍රශ්නයක් තමයි අපේ ඊළඟ ප්‍රශ්න විදියට මම ගත්තේ ගොඩක් කාලවලට අපේ ශ්‍රී ලාංකික ස්ටුඩන්ට්ස් ලාට තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ ගොඩාක් කන්ට්‍රීස් වලට ඉන්දියාවලට යන්න ඕනේ අපිට අපේ රෙසිඩන්ට් පර්මිට් එකට ඇප්ලයි කරන්න නැත්නම් වීසා වලට ඇප්ලයි කරන්න.
නමුත් මේ නෝවේ වල ගොඩක් කට්ටිය මගෙන් අහනවා ඉන්දියාව යන්න ඕනේද කියලා. ඉතින් ඉන්දියාව යන්න ඕනේ නැති කන්ටි එකක් විදිහට අපිට නෝවේ හඳුන්වන්න පුළුවන්. මොකද නෝවේ එම්බසි එකක් තියෙනවා අපිට කොලඹ වල ශ්‍රී ලංකාවේ. ඉතින් අපිට අනිවාර්යයෙන්ම එතනදී අපිට කොලඹ එම්බසි එක හරහා අපිට නෝවේ වලට ඇප්ලයි කිරීම හැකියාව දෙනවා. ඉතින් කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඉන්දියාව වලට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම කොලඹ එම්බසි එක හරහා ඔයාලට නෝවේ වලට ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කිරීම හැකියාව තියෙනවා. ඊට පස්සේ තවත් කට්ටියක් අහන්න දෙයක් තමයි වර්කින් අවර්ස්. වර්කින් අවර්ස් කියන්නේ ඉතින් අනිවාර්යයෙන්ම ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට යනවා නම් ඔයාට පාර්ට් ටයිම් තමයි නෝවේ වල වර්ක් කිරීම හැකියාව කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය සතියකට පැය 20ක් තමයි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයාට වර්ක් කිරීම හැකියාව කියන. නමුත් ඔයාගේ ෆැමිලි එකේ අයට ඔයාලා ෆැමිලි එකක් තරම් යනවා නම් ස්වීඩන් වල ෆින්ලන්ඩ් වල වගේ අපිට නෝවේ වල ෆැමිලි මෙම්බර්ට ෆුල් ටයිම් වර්ක් කිරීම හැකියාව දෙනවා. ඉතින් ඔවා තමයි සාමාන්‍ය වර්කින් අවර්ස් රෙගියුලේෂන් අපි ගත්තා නෝවේ වල. ඒ වගේම තව කට්ටියක් අහනස පාර්ට් ටයිම් ජොබ්ස් තියෙනවද, නෝවේ ලැන්ග්වේජ් එක ඕනේද, ඒ වගේම ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කියලා කතා කරනවද, ඔන්න ඔය වගේ කතා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට පේනවා මම මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් යූසේජ් එක තමයි දාලා තියෙන්නේ කන්ට්‍රීස් වල. ඉතින් ඔයාලට පේනවා නෝවේ කියන කන්ට්‍රී එක ඉතාමත් ඉහළින් ඉන්නවා. ඒ කියන්නේ එයාලගේ ප්‍රධාන භාෂාව මේ ඉංග්‍රීසි භාෂාව නොනට එයාලගේ ගොඩාක් මිනිස්සු ඉංග්‍රීසි භාෂාව කතා කරනවා කියන එක තමයි මෙතනදී අත්දැක දෙන්නේ. ඉතින් ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට ඉංග්‍රීසි භාෂාව පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාලට නෝවේ වල ස්ටඩීස් වලට යෑමේ හැකියාව තියෙනවා. ඒ වගේම මම මෙතනදී කියන්න ඕන අපි කලිනුත් වීඩියෝස් වල කතා කරා ස්වීඩන් වල නැෂනල් ලැන්ග්වේජ් එක ස්වීඩිෂ්. ඒ වගේම ෆින්ලන්ඩ් වල නැෂනල් ලැන්ග්වේජ් එක ෆිනිෂ්. ඒ වගේම ඔස්ට්‍රියා වල අපි ගත්තොත් නැෂනල් ලැන්ග්වේජ් එක ජර්මන්. ඒ වගේ අපි නෝවේ කන්ට්‍රී එකක් ගත්තම නෝවේරියන් කියලා අනිවාර්යයෙන්ම එයාලගේ නැෂනල් ලැන්ග්වේජ් එකක් තියෙනවා. ඉතින් මෙතනදී අපි කතා කරන්න ඕනේ අනිවාර්යයෙන් මෙතනදී නෝවේ ලැන්ග්වේජ් එකත් ඔයාට ඉගෙන ගන්න පුළුවන් නම් ඒක ලොකු බෙනිෆිට් එකක්. ඔයාගේ ස්ටඩීස් වලින් පස්සේ ඔයාට ජොබ් එකක් හොයාගන්න. ඉතින් ඔයාලා ස්ටඩි කරන ගමන් අනිවාර්යයෙන්ම නෝවේ වලට ගිහිල්ලා ෆ්‍රී ක්ලාසස් තියෙනවා යුනිවර්සිටිස් වලින් ඔෆර් කරන ලැන්ග්වේජ් වලට. ඒවට ජොයින් කරන පාර්ට් ටයිම් විදිහට ඔයාලට අනිවාර්යයෙන්ම නෝවේ ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න පුළුවන් නම් ඒක තමයි ලොකු බෙනිෆිට් එකක් විදිහට මට අර්ථ දක්වන්න පුළුවන්. ඉතින් අද අපි ගෙනාවේ නෝවේ වල තියෙන බෙනිෆිට්ස් මොනවද සහ අපි නෝවේ යනවා නම් අපි යන්න ඕන හොඳම ක්‍රමය මොකද්ද සහ නෝවේ වල තියෙන ස්කෝලර්ෂිප් සහ නෝවේ වල යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරන විදිහ සම්බන්ධයෙන් තවත් වීඩියෝ ගොඩක් මම නෝවේ සීරීස් එකේ මම ඉස්සරහට අරගෙන එනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඩි කිරීම ඔක්කොම දෙනාට ස්තුතියි. Thank you. ඒ වගේම මගේ ඉස්සරහට එන වීඩියෝ එකත් බලන්න සහ ඔයාලා තනියම ඇප්ලයි කරලා කොහොම හරි ඔයාලගේ ජීවිතේ ජය ගන්න කියලා ඔයාලට ආරාධනා කර සිටිනවා. ඉතින් මගේ වීඩියෝ එක නරඹපු ඔක්කොටම Thank you. ස්තුතියි.